මෙහෙමයි දැන් අපිට වඩා සිංගප්පූරුව වගේ රටක් අපේ මේ තෙල් පිරිපහදුවේ ඉන්ධන බැරල් ලක්ෂ දෙකක් තමයි නිෂ්පාදනය. සිංගප්පූරුව වගේ රටක ඉන්ධන බැරල් 1.3 මිලියන 1.3ක් නිෂ්පාදනය වෙනවා. මොකද අපේ අද නවීන තාක්ෂණයෙන් හෙබි තෙල් පිරිපහදු සංකීර්ණ තමයි ලෝකයේ බිහි වෙන්නේ. ඒවා ඉතාමත්ම උසස් තාක්ෂණයෙන් යුතු තෙල් පිරිපහදු. එතකොට මේන පරිසර වාර්තා අනිවාර්යෙන් ඒ කන්ඩිෂන් සපුරන්න පුළුවන්, ඒ නිර්ණායකයන් සපුරන්න පුළුවන් හැකියාව මේ කර්මාන්ත ශාලාවලට තියෙනවා. ඒ නිසා තමයි මේ ආයෝජකයෝ ඍජුවම ආයෝජනය කරන්න සූදානමින් ඉන්නේ. හරිතක කර්මාන්ත මේ කර්මාන්තයේ එන්නේ හම්බන්තොට වරායත් එක්ක සමීපව ඒ සම්බන්ධ වෙච්ච කර්මාන්තයක් විදිහට. ඒ නිසා මම විශ්වාස කරනවා එහෙම ගැටලුවක් නැති වෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් ආයෝජකෙක් මේවා ගැන යම් පෙර ඇගීමක් කරලා ප්‍රීෆිසිබිලිටි එකක් කරලා තමයි වැඩ පටන් ගන්න. ඉතින් ඒ සම්බන්ධව අපිත් විශ්වාස කරනවා. මොකද මේ උපාය මාර්ගිකව හම්බන්තොට සංවර්ධනය කරන්න නම් මෙවන් කර්මාන්ත එන්න ඕන. දැන් අපේ තියෙන තෙල් පිරිපහදුව සපුගස් කන්දනේ තියෙන්නේ. ඒතර සපුගස් කන්දේ තියෙන තෙල් පිරිපහදුව 1967 තමයි 62 හෝ 63 වැඩ ආරම්භ කළා. 67 තමයි අවසන් වෙන්නේ. ඒතර ඊටාම පරණ තෙල් පිරිපහදුව. ඒක තියෙන්නේ කොළඹට ඊටාම ආසන්නව. එහෙනම් හම්බන්තොටට නවීන තාක්ෂණයෙන් යුතු තෙල් පිරිපහදුවක් නොගැලපෙනවද කියන එක ඔබතුමාලම ගොඩක් කල්පනා කරලා බලන්න. අද වෙනකොටත් අපිට සපුගස් කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරන්න බැරි තත්ත්වයකට උදාලා තියෙනවා. වෙනුවට රීප්ලේස් කරන්න අලුතෙන්ම තෙල් පිරිපහදුවක් ගේන්න වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතාලම පරණයි තෙල් පිරිපහදුව. ඒතොර අපි එහෙනම් ඒ තෙල් පිරිපහදුවක් අපි රජයෙන් ඉදිරි කරනවා නම් කොහෙද ඉදිරි කරන්නේ? ඒකටත් වඩා සුදුසු තැනක් තෝරගන්නවා. මේ රටේ යම් භූමියක් තෝරගන්න ඕන. ඉතින් වරාය ආශ්‍රිතව මෙවැනි කර්මාන්ත තමයි එන්නේ. හම්බන්තොට ත්‍රිකුණම සිංගප්පූරුව දිනලා තියෙනේ වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදු දෙවැන්ත තෙල් පිරිපහදු තුනක් තියෙනවා. මේ සිංගප්පූරුවේ තෙල් පරිභෝජන ඉතාම අඩුයි. හැබැයි ඒගොල්ලෝ ඒ කලාපයටම තෙල් බෙදලා දෙනවා. ඉතින් එහෙනම් අපි මොනවටද මේ මෙහෙම කටයුතු කරන්නේ? අපි තීන්දු තීරණ නම් නොබිය ඉස්සරහට යනවා. නැත්තම් තවත් අපි මේවා ගැන කතා කර අවුරුදු ගාණක් තියි. කැඳවල තියෙනවා, අවසන් වෙලා නැහැ. මත්තල වගේ ගුවන්තොට පොළක් ඉදි කරද්දී පරිසර වාර්තාවත් තුට්ටු දෙකට මායින් කරලා නෙමෙයි ඒගොල්ලෝ ගුවන්තොට පොළක් ඉදි කරේ. හැබැයි අපි මේ පරිසර වාර්තාව එන තුරු ඔයිල් රිෆයිනරියේ වැඩ පටන් ගන්නෙ නැහැ. අපිට ඊට කලින් කරන්න තියෙන භූමිය සකස් කිරීම තියෙනවා. එතකොට දැන් දැනට අපි අරන් තියෙන අක්කර 200 තියෙන්නේ තෙල් ටැංකි සංකීර්ණය, ටැංක් ෆාම් එක. ඒ ටැංක් ෆාම් එක ඉදි කිරීම ආරම්භ කරන්න තියෙනවා. ඒවට අවශ්‍ය පරිසර වාර්තා අපි අරගෙන තමයි කරන්නේ. එතකොට රිෆයිනරියේ වාර්තාව ලැබුණාට පස්සේ තමයි රිෆයිනරියේ ඉදි කිරීම පටන් ගන්න. කොහොම ඉතින් අර අසුභවාදීව වැඩ කරොත් මේ රට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම ආයෝජකෙක් ඉන්නේ නැහැ. එහෙම අවධානයක් තියෙනවා නම් මොකද ආයෝජකෙක් ආයෝජනය කරන්න කලින් ප්‍රීෆිසිබිලිටි එකක් කරනවා. ප්‍රීෆිසිබිලිටි එකක් කරලා තමයි පටන් ගන්න. ඉතින් එහෙම කරලා තමයි මේගොල්ලෝ පටන් ගන්න තියෙන්නේ. ඉතින් මමත් විශ්වාස කරනවා අනිවාර්යෙන් මේ ප්‍රදේශයට තෙල් පිරිපහදුවක් වගේ ඒ කර්මාන්ත තමයි එන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් පරිසර වාර්තාවත් එයාලා නිර්ණායකදායි. මොකද තෙල් පිරිපහදුවකදී කොහොමද අපද්‍රව්‍ය බැහැර කරන්නේ? එතකොට වෝටර් ට්‍රීට්මන් ප්ලාන්ට් ඒ නිර්ණායකදායි. ඒ නිර්ණායක සපුරන්න ඕන. පරිසර වාර්තාවේදී නිර්ණායක සපුරන කර්මාන්තයක් ගේමේ ඒ තාක්ෂණය මේ අයට තියෙන නිසා තමයි ඒගොල්ලෝ බය නැතුව මේ වැඩේට අතගහලා තියෙන්නේ. ඒක තමයි අපේ රටේ අයට මේ ව්‍යාපාර පිළිබඳ ඥානයක් අවබෝධයක් නැතිකමනේ තියෙන්නේ. දැන් සිංගප්පූරුවේ ව්‍යාපාර කරන්නේ සිංගප්පූරු ජාතිකයෝද? ඔබතුමාලා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. සිංගප්පූරු දිවිලා තියෙන මොන හින්දාද? එහි තියෙන නිදහස් ව්‍යාපාරික පසුබිම, ඒ වගේම ආජීවකයන්ට දෙන පහසුකම්, ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වය, ඒ බැංකු පද්ධති, ඒවත් එක තමයි සිංගප්පූරුවට ගිහිල්ලා මිනිස්සු එතනින් ආයෝජනය කරන්නේ. දැන් ඔබතුමා අපි මොනවාටද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිසුමක් ගියේ? මොකද මේ තියෙන පහසුකම් ලබා ගන්න, මේ තියෙන වාසිය අපේ රටට මේ අර පයිප් එකකින් වගේ සම්බන්ධ කරන්න ඕන ආයෝජකෙක් තමන් උපන් භූමියෙන් ආයෝජනය කරන්න කියලා නෑ. අපිට ඕන නම් අපිට සල්ලි තියෙනවා නම් අපිට ආයෝජනය කරන්න පුළුවන් නම් ඔබතුමාලට ආයෝජනය කරන්න පුළුවන් නම් ගිහලා මාලදිවයිනේ.
මාලදි රාජර කරන්න පුළුවන්. මාලදිවේ කම්පැනි ලියාපදිංචියක් කරලා ව්‍යාපාර කරන්න පුළුවන්. සිංගප්පූරුවේ ඒකට හොඳම රට මේ කලාපේ තියෙන. ඒ නිසා තමයි සිංගප්පූරුවට යන්නේ.